කවුද කියන්නේ දැන් ඔය කියන්නේ ලොකු මිනිස්සුනේ ඉහළම් පෙළේ දේශපාලඥයෝ එතකොට එයාලා කොහොමද කියන්නේ ගංගොල මිනිස්සු දැන් ගංගොල මිනිස්සු තමයි කියන්නේ ඡන්දයක් ඕන කියලා දැන් අපිට මේ අපිටයි දැන් ඕන වෙලා තියෙන්නේ මේ ක්‍රමවේදය වෙනස් කරන්න පැහැදිලිනේ ගංගොල මිනිස්සු හැමදාම කියන්නේ નિયમિત වෙලාවට ඡන්දය දෙන්න අපිට අපේ අපිට තියෙන එකමයි තිය ඔච්චරනේ ඒක තමයි අපි ගංගොල විදියට තියෙන ලොකුම බලාපොරොත්තු තමයි ඡන්දේ මැති වර්ණ කොමිසම් සභාව ඇවිල්ලා එයාලා වැඩ කරන්නේ රජය කියන විදියටනේ එතකොට ඡන්දයකට යන වියදම මෙයාලට හොයාගන්න බෑ ඡන්දයක් දැන් හැම අයවැයකදීම ඡන්ද තියන්න මුදල් වෙන් කරනවා ඒතර මේකට විතරක් ඇයි නැත්තේ ඒතර අවුරුදු ගාණක් ඡන්දයක් කල් දානවා කියන්නේ මිනිසුන්ගේ තියෙන අයිතිවාසිකම උල්ලංඝනය කිරීමක් නේ ඒක තේරුන්නේ නැහැ තේරුම් ගන්න බැරි ඇයි මේ පාලකයන් දැන් මෙහෙමයි රාජ්‍ය සේවකයෝ ගත්තොත් හුඟාක් රාජ්‍ය සේවකයෝ පත් කරලා තියෙන්නේ දේශපාලඥයන් උමනාවට දේශපාලන හයිය තියෙන කට්ටිය තමයි මම හොඳම පැහැදිලි කිරීමක් කරන්නම් දැන් අපි ඇවිල්ලා මේ අවගුණ පුරවරේ. එතකොට අපේ තුලාන බාර නිලධාරී ඉන්නවා. ඒ නිලධාරී හරියට සාධාරණයක් කරනවද? නෑනේ. දුප්පතාගේ ඉන්න ළඟ මේ නිලධාරියා තමයි සමෘද්ධි සන්වල නිලධාරියා. සමෘද්ධි සන්වල නිලධාරියාවත් හරියට රාජකාරිය කරනවද? එයා කරන්නේ අත්තනෝමතික ලෙසනේ. තමන්ට කැමති අයට සමෘද්ධි දෙන්න පුළුවන්. තමන්ට අකමැති කෙනෙක් ඉන්නවනම් කපලා දාන්න පුළුවන්. ওই තත්ත්වනේ වෙලේ අපි කාටද මේ කියන්නේ? අපේ තුලානේ ඉන්න නිලධාරියා පිළිබඳව අපි කම්ප්ලේන් කරලා තියෙනවා. පෙස්සන් 13ක් ගිහිලා තියෙනවා. එතකොට මේ නිලධාරියා දූෂිතයි කියලා තියෙනවා. දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂකතුමාට, කළමනාකර අධ්‍යක්ෂකතුමාට, ප්‍රාදේශීය සහකාර ප්‍රාදේශීය ලේකම් තුමියට මේ පිළිබඳව කියලා තියෙනවා. කිසිම ඇක්ෂන් එකක් කරන්නේ නැහැ. අපි එපා කියන්නේ ඒ නිලධාරියා දූෂිත හින්දා. හැබැයි තවමත් ඉන්නවා. අවුරුදු පහ සම්පූර්ණයි යන්නේ. ඇයි ඒ? දේශපාලන බලපෑම. එයාට දේශපාලන හයියක් තියෙනවා. වෙන අපිට හිතන්න දෙයක් නැහැ. වෙන්නේ නැති රජයේ තමන්ට ඕන දේ කරගන්න තමන් නිලධාරී පච් කරගන්නවා නම් ඒ නිලධාරී අනිවාර්යයෙන්ම මේ දේශපාලනඥයා කියන දේ කරන්න වෙනවා. හැබැයි නිලධාරී හැමෝමත් නෙමේ කීප දෙනෙක් ඉන්න. හැබැයි ඒ කට්ටිය තමන්ට ඕන විදිහට රාජකාරිය කරගන්න ඉඩ දෙන්නේ නැහැ. ඒක තමයි මේ රට හැන ගිහිලා තියෙන්නේ. මැතිවරණේ හුඟක් වෙලාවට මම දකින්න විදිහට දැන් මිනිස්සු රැවටිලා දැන් මිනිස්සුන් එපා වෙලා තියෙන්නේ. මේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම එපා වෙලා තියෙන්නේ. දැන් මිනිස්සු විකල්පයක් විදිහට හොයනවා මාලිමාව හොඳයි කියලා හිතනවා. හැබැයි මිනිස්සු බහුතරයක් දැන් ඒ පැත්තට හැරිලා තියෙනවා. ඒ හැරෙන්න තියෙන එකම හේතුව තමයි වෙන විකල්පයක් නැහැ. පාරම්පරික ජනතා විමුක්ති පෙරමුණ කට්ටිය නෙමෙයි මේ. දේශපාලනේ එපා වෙච්චි දේශපාලනේ පීඩාවටපත් වෙච්චි මිනිස්සු තමයි දැන් විකල්පයක් හොයන්නේ. එතකොට ජනතා විමුක්ති පෙරමුණ වටා දැන් එකතු වෙමින් ඉන්නවා. හොඳම උදාහරණය හිතන්නකෝ. මේ මෑතකදී දළදා වහන්සේට අපහාස කරා. මේ අපහාස කිරීම ජනතා විමුක්ති පෙරමුණට බැර කරන්න හදනවා. මට පක්ෂයක් නැහැ. නමුත් ඒක වැරදීනේ. එතකොට ඔය කියන මිනිස්සුම නේද එදා දළදා මාලිගාව ඉස්සරහා බෝම්බ පිපිරුවා. අනුරාධපුරේ ජයශ්‍රීමා බෝධිය ගාව ලේ ගංගාවක් කෙරුවා. අරන්තලාවේ චූටි සාමනේර හාමුදුරුවෝ පවා ඝාතනය කරා. එතකොට කොටුවේ බෝගහයට බෝම්බ පිපිරුවා. එතකොට ඒ මිනිස්සු ගිහිල්ලා ඔය දේශපාලන පක්ෂවල ඉන්නවනේ. එතකොට ඒක හොඳයි. මම කියන්නේ වැරද්ද නම් වැරද්ද. හැබැයි ඒක සාධාරණයක් වෙන්න ඕන. ඒක පක්ෂයකටවත් මේ පක්ෂක මතයක් නෙමෙයි. මම දෙයක් කතා කරුවොත් ඒක පක්ෂ මතයක් නෙමෙයි. ඒක මගේ පුද්ගලික මතයක්. ඒතර පුද්ගලිකව ඒ මනුස්සයර දනුවන් දෙන එක වෙනම දෙයක්. හැබැයි ඒකට පක්ෂයක් ගාව ගන්නවද නැහැ. එතකොට දැන් ඔබ අහපු ප්‍රශ්නේ තමයි සාධාරණයට අරගලයට සාධාරණයක් වෙලා නැහැ. ඒක ඒක. ජනතා විමුක්ති පෙරමුණෙන් ඉදිරිපත් කරලා තියෙන කට්ටිය ඔය ඔබ කියපු කාරණයට ඇතුළත් වෙන්නේ නැහැ. නමුත් එතනින් එහා ප්‍රධාන පක්ෂ දෙකේම ඇතුළත් කරන්නේ ඔය දෙයම තමයි. ප්‍රාදේශීය මතිවරණ නෙමෙයි. පාර්ලිමේන්තු මැතිවරණයකට ගියත් වෙන්නේ ওই ටිකමයි. එදා හිටපු මිනිස්සුම තමයි ඔය හැම ආණ්ඩුවකම ඇමති දුර දරපු පිරිසක් ඉන්නවා. මොන ආණ්ඩුවපත් වුණත් ඒ මිනිස්සුන්ට ඇමතිකමක් තියෙනවා. එතකොට විශේෂයෙන් දැන් විලිරජ්ජායබෑ කියන්නේ අපේ වත්මන් අගමැතිතුමා මීට ඉස්සෙල්ලා කිව්වා රනිල් ලෝ මහ බැංකුව කැඩුවා මේක හිරේ දාන්න ඕන මේ මූ හිරේ දාන්න නැතුව එතකොට අර්ජුන මහේන්ද්‍ර මෙහාට ගේන්න බෑ කියලා කිව්වේ ලොකු හඬක් කතා කරුවේ හඬක් නැගුවේ පාර්ලිමේන්තුවේ වර්තමාන අගමැතිතුමා. හැබැයි ඒ අගමැතිතුමා තමයි මේ ජනාධිපති විවරණේ අර පාර්ලිමේන්තු ජනාධිපති තේරීමේදී යෝජනා කරන රනිල් වික්‍රමසිංහ හොඳයි කියලා. එතකොට මොකද්ද මේ දේශපාලනේ? ඉතින් අපි කොහොමද කැමති නැන්නේ? ඔය තියෙන අපේ මතේ නෙමෙයිනේ. ජනමතයක් නැහැනේ ජනාධිපතිට දැන්. එකෙක් නෑර එළවපු එක්සත් ජාතික පක්ෂේ නායකයා තමයි දැන් ඔපත් කළා දෙන්නේ. එක ආසනයක් දුන්නේ නැහැ නේ කවුරුත්. ඒතර කොහොමද ජනමතයක් තියනවා කියලා විශ්වාස කරන්නේ? පිළිගන්නේ කොහොමද? නෑ. මේක සම්පූර්ණම දේශපාලනය කියන මහා කුමන්ත්‍රණයක්. ඇත්තම අපි කැමති නැහැ. අපිට ගාංගෝල මිනිස්සු හැමතිස්සෙම කියන්නේ අපිට මේ මැතිවරණ අවශ්‍යයි.
සිස්ටම් චේන්ජ් කරන්න කොහොමද? අරගලේ කිව්වේ ඒක තමයි. ඉතින් සිස්ටම් චේන්ජ් කරන්න ඉතින් අපිට මැතිවරණ දෙන්න නැත්නම් කොහොමද අපි කරන්නේ? හොරා කාපු මිනිහා කීරවත් මේක දාලා යන්න කැමති නැහැ. කොයි පැත්තට ගාලා හරි Tamanට වාසි වෙන විදිහට තමයි මේක හදාගන්නේ. ඒක තමයි අපි කියන්නේ ගම් වල ඉන්න මිනිස්සු විසින් අපි කියනවා ජනතා විමුක්ති පෙරමුණ වටා එකතු වෙන්න. නැත්තම් මේ මාලිමාව ජනග්‍රහණය නොකරුවොත් ආයේ අපිට රටක් ගැන හිතන්නවත් බෑ. මොකද බෙදා ඉඳලා බැටකලා රැවටිලා තවත් රැවටෙන්නද? අපි එකපාරක් දීලා බලමු. හරියන්න බලමු වරදින්න බලමු. වැරදුනොත් අපි එදාට තීරණය කරමු. මේකත් එළවලා දාන්න. හැබැයි ගේමැතිවරණයේදීත් ගෝඨාභය ජනාධිපතිතුමා ජනාධිපති කරන්නත් මේ ඉන්න හිටින් රටක් ඕන කියලා තමයි මිනිස්සු ඔය දැන් ඔබතුමාලා වගේ කට්ටිය කිව්වා. ඔක්කොමලා මේ අපිට ඉන්න රටක් ඕන කියලා වෙලා මේ ගෝඨාභය ජනාධිපතිතුමාව බලයට පත් කරගත්තේ. අන්තිමේට එතුමාට රටේ ඉන්න බැරි තත්ත්වයක් ඇති වුණා. ඔය කතාවම කියලා ඉස්සරහටත් ඔහොම වුණොත් මොකද වෙන්නේ? සමහර විට අපි ගන්නව අද ගන්නව තීරණය වරදින්න පුළුවන්. නමුත් මේ වෙනකොට මේ මෙච්චර කාලයකට ජනතා විමුක්ති පෙරමුණ රජයක් කරලා නැති නිසා අපිට ඒ ගැන හරියටම කුත් කියන්න බෑ. නමුත් අපි විශ්වාස කරනවා හරියට කරයි කියලා. මොකද මේ තියෙන පැහැදිලි දැක්ම දැනට තියෙන ජනතා විමුක්ති පෙරමුණේ විතරයි. ඇත්තටම මෙහෙමයි. මැතිවරණයක් අනිවාර්යයෙන්ම තියන්නට ඕනේ. මොකද රටක් විදිහට දැන් ලංකාව තියෙන තත්ත්ව ගැන අපි කල්පනා කරලා බලනකොට අනිවාර්යයෙන්ම මේ தත්ත්වය වෙනස් කරන්නට නම් මිනිස්සුන්ගේ කැමැත්ත පරිදි කටයුතු කරන තැනකට එන්න නම් මේ රටට මැතිවරණයක් අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. ඒ අනිවාර්ය කියන්නේ ප්‍රාදේශීය සභාවද පළාත් සභාවද මහා මැතිවරණ ජනාධිපතිවරණ දින කාර්ය නෙමෙයි. මිනිස්සුන්ට Tamanගේ තියෙන මේ රජයට තියෙන කැමැත්ත සහ අකමැත්ත කියන එක ප්‍රකාශ කරන්න අවස්ථාවක් ලබා දෙන්නට ඕනේ. ඒක නිසා මම හිතනවා මේ වෙලාවේදී රටේ පුරවැසියෝ විදිහට අපි කවුරුත් ඒ අයගේ අවශ්‍යතාවය සපුරා ගන්නට අනිවාර්යයෙන්ම මැතිවරණයකට යන්න ඕන කියන කාරණය තුල පුරවැසියෝ විදිහට අපි ඉන්නවා. හැබැයි මෙහෙමයි මැතිවරණයක් කියන එක කාරණය තුලදී ඒක කල් දාන්න සහ මැතිවරණයක් තියන්න කියන කරුණු දෙකම ගත්තහම මේ සමාජය ගත්තහම මම දකින විදිහට මගේ වයසත් එක්ක ගත්තා මැතිවරණයක් තියන්න කියලා වැඩියෙන්ම බලපෑම් කරන කාලය සහ මැතිවරණයක් පවත්න්නේ නැතුව ඉන්න වැඩියෙන්ම උත්සාහ කරන කාලය තමයි මේ කාලය. ඒක නිසා මේ දේ තුල අපි පැහැදිලිවම දන්නවා මැතිවරණයක් ඉල්ලන මිනිස්සු ඉල්ලන්නේ කාගෙන්ද? රජයෙන් ඉල්ලන්නේ. මේ රට පාලකයන්ගෙන් ඉල්ලන්නේ. ඒතර පාලකයෝ තමයි මේ අවස්ථාව දෙන්න කැමති නැති වෙන්නේ. අන්නේ කැමති නැතිවීම තුලම පෙන්නනවා ඔවුන් දුර්වලයි කියලා, ඔවුන්ට මේ රට පාලනය කරන්න බැහැ කියලා. ඒ නිසා ඔවුන්ගේ අත්නෝමතික ක්‍රියාමාර්ග ඉස්සරහට ගෙනියන්න ඕන නිසා ඔවුන් මැතිවරණයක් කල් දාගන්න උත්සාහ කරනවා විවිධ වූ හේතුන් දක්වලා. නමුත් මේ ලංකාවේ ඉන්න සැබෑ පුරවැසියෝ හැම කෙනෙකුටම අයිතියක් තියෙනවා මැතිවරණයක් ඉල්ලන්න, තමගේ කැමැත්තට අනුව මේ රට පාලනය කරන්න Taman කැමැති පිරිසක් පත් කරගන්නට අනිවාර්යයෙන්ම මිනිසුන්ට තියෙනවා යුතුයකමක්. ඒ වගේම වගකීමක්. ඒ වගකීම තමයි මිනිස්සු ඉල්ලන්නේ. මම හිතනවා රටක් විදියට මේ මොනම හේතුවකින්වත් නැවැත්විය යුතු දෙයක් නෙමෙයි, අනිවාර්යයෙන්ම මහජන ඡන්දයක් පැවැත්විය යුතුමයි. ඇත්තටම නම් මේ රටේ දැනට තියෙන තත්ත්වය උඩ නම් අනිවාර්යයෙන්ම වෙන්න ඕනේ මහ පාලකය තමයි වෙනස් වෙන්න ඕනේ. නමුත් ඒ තැන වෙනස් කරන්න නම් මේ තියෙන තත්ත්වෙත් එක්ක දැන් යන්න බෑ. නමුත් ප්‍රාදේශීය සභා ඡන්දයක් තුලින් පාලකයාට රිදෙන්න පහරක් ගහන්න පුළුවන්. එතකොට ඔහු තේරුම් ගන්නවා මේ රටේ බිම් මට්ටමේ ඉන්න මිනිසුන්ගේ තත්ත්වය. එහෙම නැතුව මේ රට තුල මේ දැනට කරගෙන යන විදිය තුල ප්‍රාදේශීය සභා ඡන්දයක් තිබ්බයි කියලා මේ රට සුරපුරයක් කරන්නට බෑ. නමුත් පාලකයාට යම් කිසි විදියක රිදවන්නට පුළුවන් තැනක් ප්‍රාදේශීය සභා ඡන්දය තුලින් මිනිසුන්ට හදාගන්න පුළුවන්. ඇත්තටම ඒක ඇත්ත. මොකද අපේ රටට වැරදිලා තියෙන තැන එහෙම තමයි. පාර්ලිමේන්තුව ගත්තොත් පාර්ලිමේන්තුවේ 90%ක්ම ඉන්නේ අවුරුදු 70න් එහා වයෝවෘද පිරිසක්. නමුත් ඔවුන්ගේ සිතුම් පැතුම් වලට තමයි මේ රට මේ තාලේ වෙනකම්ම පත් වෙන්නේ. ඒ නිසා මම හිතනවා තරුණ පිරිස ගත්තාම දැන් අපේ ජීවිත ගත්තාම අපේ ජීවිතවල තව තියෙන පොඩි කාලයයි. අපි මැරිලයයි. නමුත් තරුණ පිරිසක් දිහා බලනකොට අපේ දරුවොත් ඇතුළුව අපේ ඇස්වලට කඳුළු වෙනවා. ඒ දරුවොන්ට ළමා කාලයක් තිබ්බේ නැහැ. ඒගොල්ලොන්ට තරුණ කාලයක් තිබ්බෙත් නැහැ. ඒගොල්ලොන්ට අනාගතයකුත් නැහැ. අධ්‍යාපනයේ බිඳවට්ටලා, සෞඛ්‍ය බිඳවට්ටලා, ආර්ථිකයේ බිඳවට්ටලා, ඒ ආගේ තියෙන කුසලතාවයන් බිඳවට්ටලා මේ පාලකයෝ විසින් ඉතාම කුමන්ත්‍රණකාරී විදිහටම මේ තරුණ පරපුර විනාශ කරන්න කරන සැලැස්මක් විදිහට තමයි තියෙන ඔවුන්ගේ අභිමතාර්ථයන් සපුරා ගන්න. ඒ නිසා මම විශ්වාස කරනවා මේ තියෙන තත්ත්වයේ උඩ අනිවාර්යයෙන්ම ඒ තරුණ පිරිසක් තුලට මේ රට යන්නම ඕනේ. මොකද මේ රට අපේ නෙමෙයි. මේ රට ඒ තරුණ පිරිසට අයිති කරලා දෙන්න ඕනේ. ඒ නිසා ඔවුන්ගේ සිතැඟි පරිදි කටයුතු කරන්න ඔවුන්ට ඉඩක් හසරක් සලසලා දෙන්න ඕනේ. ඒක මං හිතන්නේ
පාලකයෝ තේරුම් ගන්නට ඕනේ පාලකයෝ අවුරුදු 80 90 ගිය මිනිස්සු රටක් පාලනය කරන තුරාවට තරුණ සිතුම් පැතුම් මේ අයතුලින් නියෝජනය වෙන්නේ නැහැ. ඒ නිසා කරුණා කරලා අපි පාලකයන්ට කියන්නේ මේ තරුණයින්ට මේ රට බාර දෙන්න. මේ ලංකාව කියන එක තරුණයින්ට බාර දීලා ඒ අයගේ සිතඟි පරිදි කටයුතු කරන්න ඒ අයට අවස්ථාවක් දෙන්න එක තමයි මං හිතන්නේ සැබෑ යුතුකම. නැහැ මං හිතනවා ඔය කොච්චර දේවල් තිබුණත් මේක අර රබර් බෝලයක් වගේ යට ගහගෙන ඉන්න හැදුවට තරුණයෝ තමයි තරුණයෝගේ ලේවල තියෙනවා මේ රටේ අභිමානය. ඒ රටේ අභිමානය මේ පාලකයෝ විසින් යට ගහගෙන ඉන්නේ. ඒක නිසා තරුණයොන්ට පුළුවන් හැකියාවක් තිබෙනවා. මොකද එයාට අත්දැකීමක් ලබා ගන්න දෙන්න ඕනේ. එහෙම නැත්නම් මේ වයෝවෘද්ධ මිනිසුරුගේ මැරිලා ගියාට පස්සේ මේ රටට මොකද වෙන්නේ? එහෙම බෑ. දෙවෙනි පෙළක් නිර්මාණය කරන්න ඕනේ. ඒ නිසා මම හිතනවා හරි පාලකයෝ නම් හරි රටේ නායකයෝ නම් රටට ආදරයක් කරන මිනිස්සු නම් කරන්න ඕනේ. ඒ අයගේ අධීක්ෂණය ඒ තරුණ පිරිසට ලබලා දෙන්න. ඒගොල්ලෝ උපදේශනාත්මක විදියට ඉන්න. හැබැයි තරුණ නායකත්වයක් තුලින් මේ රට ගොඩනගන්න පුළුවන්. ඒකට දැන් හොඳ බුද්ධිමත් තරුණ ප්‍රජාවක් මේ රට පුරාම දැන් මතුවෙමින් තිබෙනවා. ඒ ඉඩට මං හිතන්නේ පාලකෝ අවස්ථාවක් දෙන්න ඕනේ. ඒක තමයි යුතුකම සහ එයාගේ වගකීම. කාරණයක් කියන්න ඉඩ දෙන්න. මං හිතනවා පාලකයෝ ගැනම අපි කතා කරාට ඒ පාලකයෝ තුලින් විහිදිච්ච අංශු මේ ගම් ඇතුලේ ඉන්නවා. දූෂිත වූ නිලධාරියෝ විශේෂයෙන්ම එක ගමකට ගත්තාම නිලධාරිවරු 5-6 දෙනෙක් ඉන්නවා විවිධ විවිධ ශේෂ්ත්‍රවලට. නමුත් කෘෂිකර්මේ කඩාගෙන වැටිලා, සමෘද්ධි ව්‍යාපාරේ කඩාගෙන වැටිලා, එතකොට බ්‍රාහ්මණ නිලධාරී දූෂිත වෙලා, මේ වගේ පැතිකඩ මේ අපේ තුලානට අදාළව කියන කාරණයක් නෙමෙයි සමස්ත හැමතැනකම. ඒ අයගේ අත්නෝමතික ක්‍රියාමාර්ග තුල පීඩිත මිනිසුන්ට දැඩිසේ ඔවුන් පහර ගහනවා. ඔවුන්ට අනුගත නොවන ඕනම කෙනෙක්ව පළවා හරින්න ඔවුන් නොකරන දෙයක් නැහැ. ඒ නිසා මම හිතනවා ඔන්නය දූෂිත වූ නිලධාරී රැල්ල මේ ගම් ඇතුලේ කඩාගෙන වැටීමට අනිවාර්යෙන්ම වග කියන්නට ඕන කියන එක මම විශ්වාස කරනවා. අනිවාර්යෙන්ම දේශපාලඥයා කියන චරිතය ඉස්මතු කරලා තියන්නේ රාජ්‍ය නිලධාරීන්. සහ ඒකට මහජනතාවත් වග කියන්න ඕනේ. යම් යම් තීන්දුව తీරන තමන්ට ලැබෙන අවස්ථාවේදී උපරිම ප්‍රයෝජනේ බුද්ධිමත්ව ලබා ගත්තේ නැති එකේ විපාකය තමයි මං හිතන්නේ මේ වෙන්නේ. නමුත් අපේ රටේ නීති සම්පාදනය කරන දේශපාලඥයෝ. හැබැයි නීති සම්පාදනය කරන මිනිසුන් තමයි මේ රට විනාශ කරන සියලුම දේවල් කරන්නේ. කුඩු ගත්තත්, අරකු ගත්තත්, ගංජා ගත්තත් මේ හැම දෙයක් පිටිපස්සෙම ඉන්නේ අර වගේ ඉහළ පෙළේ ඉන්න මිනිස්සු. එතකොට ඒ මිනිස්සු විසින්ම නීතිය හදනවා, පල්ලෙහාට එවනවා. ඒක නිසා මං හිතනවා මේකට මහජනතාවත් වග කියන්නට ඕනේ. නමුත් ඒ වගකීම මෙච්චර කල් අපිට වැරදුනා නම් ඒක නිවැරදි කරගන්නට මම හිතනවා ඔය ඉස්සල්ලාම අපි අහපු ප්‍රශ්නේ විදිහට ඡන්දෙකට යා යුතුමයි. මම හිතනවා මිනිස්සු දැන් වැරදුණු තැන් හොඳට තේරුම් අරගෙන ඉන්නවා. එකම වැරද්ද 3-4 වතාව කරපු මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්සු අනිවාර්යයෙන්ම මේ සැරේ වැරද්දක් කරන්න නැති වෙයි කියලා අපි හිතනවා. මම ජීවන කතාවක්. ඔව් මම හිතන්නේ එහෙම තමයි. මගේ පොඩි ළමයා ලබන මේ 23 අවුරුද්දේදී උසස් පෙළ විභාගෙ ලියන්න ඉන්නේ. හැබැයි ඒ ළමයාගේ අධ්‍යාපනික වටපිටාව මට හදාගන්න බැරි වෙලා තියෙනවා ගෙදර. ඒ දරුවට අඩුපාඩුකම් වැඩි, අවශ්‍ය පෝෂණීය ආහාර වේලා දෙන්න ඉඩකඩ මදි. එතකොට මේ මගේ தත්වය. එතකොට ඊට සාපේක්ෂයි සමස්ත මුළු ලංකාවෙම දෙමව්පියන්ගේ தත්වය. ඒක තමයි ඇත්ත தත්වය. ඒ නිසා මං හිතනවා මේ යන විදිහට ගියොත් එහෙම අපි අර දරුවෙකු තුලින් බලාපොරොත්තු වෙන්නා වූ අනාගත සුභසිද්ධිය හදාගන්න බෑ මේ අධ්‍යාපනයේ බිඳ වැටෙනවා. ඒ දරුවෝ බොහොම කලකිරිලා ඉන්නේ. ඒ අයට ඉගෙන ගන්න තියෙන අඩුපාඩු වැඩි වෙනකොට ඒගොල්ලෝ අධ්‍යාපනය අතහරිනවා. මම හිතනවා ඒක පාලකයෝ විසින් හිතාමතාම කරන දෙයක්ම තමයි. අය බය නැතුවම අපිට කියන්න පුළුවන් පොරවැසියෝ විදිහට මේ අධ්‍යාපන ක්‍රමය මේ විදිහට බෑ. දරුවන්ගේ විශේෂයෙන්ම තරුණයෝ දරුවන්ගේ අනාගතය ගොඩනැංවෙන විදිහ අධ්‍යාපන ක්‍රමවේදයක් මේ රටට අවශ්‍ය වෙනවා. එහෙම නැතුව මේ යන ගතානුගතික ක්‍රම තුල මං හිතන්නේ නැහැ තරුණයොන්ට ජවයක් ලැබෙයි කියලා මේ අධ්‍යාපනය. අතරම තුන් වේල කනවලද? නැහැ. අනිවාර්යෙන්ම නැහැ. අද මිනිස්සු තුන් වේල නෙමෙයි. එක වේලක් කන්නේ දවස් දෙකකට විතර සැරයක්. ඒ තැනට මිනිස්සු වැටලා ඉන්නවා. මේ බිම් මට්ටමේ ඉන්න මිනිස්සුන්ගේ තියෙන ඇස්වල කඳුළු අපි හොඳට අත්විඳින මිනිස්සු. අපි සමාජය තුළ නිරන්තරයෙන්ම මිනිස්සුත් එක්ක ගැටෙන මිනිස්සු. මිනිස්සුන්ගේ කුස්සියේ බත් මුට්ටියේ ප්‍රමාණය ගැන අපිට හොඳ අවබෝධයක් තියෙනවා. අනිවාර්යෙන්ම මිනිස්සු දවස් දෙක තුනකට සැරයක් තමයි බඩ කට පිරින්න කන්නේ. එහෙම රටක් නෙමෙයි. මේක මට විතරක් නෙමෙයි. සමස්ත මුළු රටවැසි සියලුම දෙනාට සාගතින් පෙළෙන කාලයක් මේක. ඒක පාලකයන්ට විතරක් තේරෙන්නේ නැති මිනිස්සුන්ට මිනිස්සුන්ගේ හැඟීම් තේරුම් ගන්න පුළුවන් කාලයක අපි ඉන්නවා මං හිතනවා. ඒ නිසා අපි සමාජය තුළ අපිට පුළුවන් තරමින් අපි හඬක් නගනවා මේ තියෙන ක්‍රමවේදයට වෙන විරුද්ධව. ඔව් දැන් ඔබතුමා කියනවා
ඔබතුමාගේ උදේ කෑම වේල ගැන වඩෙයි ප්ලේන්ටිය කියලා මං හිතනවා ඔබතුමා වාසනාවන්තයි වඩයක් කාලා ප්ලේන්ටිය පොන්න හරි ලැබිච්ච එක ගැන මම අත් විඳිනවා හැමදාම මිනිස්සු මම ඉස්සලා කිව්වා වගේ දවසකට එක වේලයි කන්නේ බේල් දෙකක් මිනිස්සු බඩගින්න ඉන්නේ ඒ මොකද අද කාලේ වඩේ ගිරියක් කන්නවත් මිනිස්සුන්ගේ සාක්කුව රුපියල් 30ක් නැහැ මේක තමයි ඇත්ත తত্ত্বය මේ ගමේ විතරක් නෙමේ බොහෝ මිනිස්සුන්ගේ තුල තියෙන తত্ত্ব ඒ නිසා මං හිතනවා ඔබතුමා වඩයක් කාලා ප්ලේන්ටිය බිව්වා නම් ඒ ගැන මට සන්තෝෂයක් තියෙනවා ඔබතුමාට එහෙම හරි හැකියාවක් තිබෙක් ගැන රට අද වැටිලා අනිත් එක මට පොඩි ඉඩක් දෙන්න මහත්තයෝ අපේ රට මේ ඉන්දියන් සාගරයේ මුතු වැටේ ඒ මුතු වැටේ වෙච්චි රටේ අපේ මිනිස්සු හාල් යව්වා විදේශගතවලට මේ අපේ හිටපු රජවරු සප්තමහා සාගර වගේ තියෙන ප්‍රදේශයක් මේ උතුරු මැද පළාත කියලා කියන්නේ මේ ලංකාවේ තියෙන වටිනාම පළාත දැඩි අභිමානයක් තියෙන පළාත අනුරාධපුර පොළොන්නරුව කියන්නේ අපේ ශ්‍රී විභූතිය හැබැයි එච්චර රටක අවුරුදු 100000 ගානක් රට පාලනය කරපු රජවරු හිටපු රටක දුටු ගැමුණුලා පෙරකුම්බලා විජේබහුව වැනි මිනිස්සු ජීවත් වෙච්චි පළාතක අපි ජීවත් වෙනවා අනුරාධපුරයේ ශ්‍රී මහබෝධිය රුවන්වැලි සෑය ඒ ඔක්කොම තියෙදි පොළොන්නරුවේ මහා අභිමානනීය වූ අපේ ප්‍රෞඪ ඉතිහාසයක් තියාගෙන ඒ කාලේ මිනිස්සු ලෝකෙට පෙන්නුවා ලංකාවේ අභිමානය අද ඒ ලංකාවේ උතුරුමැද පළාතේ අර රජවරු බිහි කරපු මේ ප්‍රදේශයේ මිනිස්සු කණ්ඩ වේල නැතුව හිඟා කනතනටපත් වෙලා තිබෙනවා එතකොට අපේ රට වැටිලා තියෙන තැන ගැන හිතන්න පුළුවන් ඒක නිසා සැබෑ පුරවැසියෙක් විදිහට මම බය නැතුව කියනවා මේ ලේමස් නහරවලට අපිට තියෙනවා මහ දුකක් අපේ ඒ අභිමානනීයත්වය මේ පාලකයෝ විසින් බලෙන් කොල්ල කාලා තිබෙනවා ඒ නිසා අනිවාර්යයෙන්ම මේක අවස්ථාවක් කරගෙන කියනවා කරුණා කරලා මිනිස්සුන්ට Tamange කැමැත්තට ඉඩක් හදා ගන්නට මේ මිනිස්සු ඉල්ලන දේ ඡන්දයක් අනිවාර්යයෙන්ම දෙන්න කියන කාර්යය මම අනිවාර්යයෙන්ම ඉල්ලලා සිටිනවා අරගලයේ තුලදී ගත්තහම එතන මම හිතනවා ඒක විවිධ වූ අදහස් එක්ක තමයි අරගලයේ ගියේ ඒ අරගලයේ ගියාපුවම ඒ අය තුල මම දකින්න විදියට මම වැඩිහිටියෙක් විදියට මම දකින්න විදිය ඒ අයට ඒකේ තිබුණේ නැහැ පටන් ගන්න තැන මැද අග කියන කොටස් තුන පිළිබඳව හරි අවබෝධයක් තිබුණේ නැහැ කියලා හිතනවා මම හිතනවා ඒ අයගේ අභිප්‍රායයක් තිබුණා පාලකයා ඉවත් කරන්න පාලකයා ඉවත් කරාට පස්සේ මොකද කරන්න කියන කාරණාව පුළ ඒ අය තැනක හිටියේ නැහැ ඒ නිසා මම හිතනවා අන්න එතන තිබිච්ච හිඩස තුලින් අර පූට උපක්‍රමශීලී වූ අර වයෝවෘද්ධ නායකයෝ එයාලගේ අධ්‍යක්ෂින් උපයෝගී කරගනිමින් ඒ තැනට රිංගලා අර තරුණ පිරිසක තිබිච්ච අවස්ථාවක් අහිම් කරලා දීලා තියෙනවා. ඒ අවස්ථාව තමයි ඔහු විසින් මේ පාලකයා විසින් ලබාගෙන ඒ තරුණ පිරිස නැවත මර්ධනය කරන්න හදන. නමුත් මේක මර්ධනය කරන්න බෑ. ඔවුන්ගේ වැරදි හදාගෙන ඔවුන් අනිවාර්යයෙන්ම මේ තරුණ පිරිස නැගිටී කියලා මම විශ්වාස කරනවා. මං හිතනවා මෙහෙමයි. ඒකට ලොකු දෙයක් අපිට කියන්න බෑ. නමුත් වසන්ති මුදලගේ කියලා කියන්නේ මේ රටේ අභිමානය වෙනුවෙන් හඬක් නගන්නට පුළුවන් තරුණෙක් සමහර වෙලාවට ඒ හඬේ යම් කිසි විදිහක වැඩි බවක් තියෙන්නට ඇති ඔහු ඒ කෑ ගහපු විදිහ පාලකයන්ට වැඩියෙන් රිදෙන්නට ඇති ඒ නිසා ඔහුව ඉලක්කකරන පහර දුන්නා කියන තැන තමයි හිතෙන්නේ නමුත් ඒ තරුණයෝ ගැන අපිට ලොකු දුකක් තියෙනවා මේ අපේ රටේ අනාගතය ගැන හිතනකොට අපිට ඇත්තටම හැඟීමක් නෙමෙයි ඇස්වලට කඳුළු එනවා ඒ තරුණ පිරිස අද මේ පත් වෙලා තියෙන තත්ත්වය ගැන අනිවාර්යෙන් වැරදි අනිවාර්යම වැරදි. ඔවුන් කියන්නේ ඒ වසන්ත මුදලිගේ කියන්නේ එක පුජ්ජලෙක් නෙමෙයි ඒ තරුණ පිරිසකගේ නායකයෙක්. එහු ඉල්ලුවා දෙයක්. ඒ ඉල්ලුවේ මේ රටේ පාලනය අපිටත් කැමති විදිහට කරන්න ඉඩක් දෙන්න. ඒ මුළු සමස්ත රටේ තරුණ පිරිසකගේම තිබිච්ච මේ බලාපොරොත්තුව. ඒකේ නියෝජිතයෙක් විදිහට ඔහු හඬක් නැගුවා. මං හිතනවා ඔහු හිර කරගෙන ඉඳීම තුළ මුළු සමස්ත තරුණ ප්‍රජාවම හිර කිරීමක් නෙමෙයි වෙන්නේ. මේක අනිවාර්යයෙන්ම ඉස්සරහට පුපුරනවාමයි. ඒ කියන්නේ ඔහු හිර කරගෙන ඉඳීම වහිතන්නේ මේ තරුණය හිර කර ගැනීම නෙමෙයි නැගිටීමක් කියලා. ඔව් අනිවාර්යයෙන්ම නැගිටෙන්නට අත දීමක්. ඔය තරුණයන්ගේ ලේ අපේ ලේ වගේ නෙමෙයි. අපි වයෝවෘද්ධ අය. තරුණ ලේ කියන්නේ ඊට වඩා කකියනවා. එතකොට ඒ අය මේකේ උහුලාගෙන ඉඳීම තුලම යම් කිසි විදිහකට ඒ අය කුපුරන්න පුළුවන්. සමහර ලාවට ඒ ගන්න තීරණ වැරදි වෙන්න පුළුවන්. නමුත් ඒ තැනට මං හිතනවා විශේෂයෙන්ම දැන් සමාජයේ පාලනය කරන්න බලාපොරොත්තු වෙන තරුණ නායකයන් තරුණයෝ අර වගේ වැරදි තීන්දුව తీරන වලට අනේක වළක්වා ගන්නට ඒ අයගේ පරිණත ඥානය පාවිච්චි කරන්නට ඕනේ. මොකද ඔවුන් ඉතාම උපක්‍රමශීලීව මේ කූට පාලකව අයින් කරන්නට ඕනේ. හැබැයි ඒ තුල මිනිස්සුන්ට හිංසාවක් නොවන විදියට. ඒකට මං හිතනවා ඒ අයගේ පරිණත භාවය අනිවාර්යයෙන්ම මේ වෙලාවේදී පාවිච්චි කරන්න ඕනේ.
රිපෝර්ට් වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.